उपाल विजयवर्धन अणु प्रकट श्रीलांक व्यापारिके श्रीलंकावे प्रसिद्ध व्यवसाय सलकन अहु मिरट प्रथम बहुजातिक व्यापारे उपाल समूह निर्मात सह सभापति उवा रसकविल पटांगेन इलेक्ट्रॉनिक उपकरण सह मोटरथ निष्पादन मेन्म मुद्रित मध्य गुआन सेवा वशे विविधांगीकरणे वेमिन कैंडोस डेल्टा यूनिक उपाल ए उपाली मेस्टा सह उपाली पुआत्पत्नी तमंगे वेलदनाम गणनाम दीवन कल सार्थक आयतने अभिकिरीमट में मिनिशा समत्व किसे नाम श्रीलंका लो बेबल वीमट है कि आवतीबू में सुपिरी मिनिशाट आत्तुए इताम अवासनावंत इरनमा व्यापारिक संचारयक नियमकर नैवत मेरट बला एमएनसीटी ओहु हा तवत पस देनेक अतुरुदन उवे किसिंदु साक्षियक इतिरि नोकरमि मेर वीडियो वेन सोया बलेन्ने मेम अद्भुत सिदुवीम पिलिबंदव इद्दास नमसी तिस्साटे पेबरवारी दाहात्वेनिदा उपन पिलिप उपाले विजयवर्धन जनाधिपति जे आर जयवर्धन के सह विद्यार्थ रे विजयवर्धन के ज्ञाति सहुरेद अतर इद्दास नमसी हेत्त पहेदी अहु सिरिमाव भंडार नायक के सहोयर आचार्य सीवली रत्तत्ते के दियनिय लक्ष्मिनी रत्तत्ते समक विवाह हुआ ऐ बांस रत्तत्ते दिशा वगे विनिबिरियाई ओहुगे मसिना ऊये जनरल सेपाल आटिगल सह महाचार्य स्टैनली विजय सुंदर सुप्रसिद्ध गृह निर्माण शिल्पी जेफ्री बावा विसिन दस्टन पारे निर्माण करनलद निवस अकुपाल सतु अतर एहि ओहुगे पौद्गलिक हेलिकॉप्टर बावा गोडबैमे हेकियाव तिबुना ईटामतर ओहुट नोएरेली सनिक्रॉफ्ट नम बंगलावद तिबुना मोटरल दावन तरंगलोलियक उ ओहु कैलनिय रजमहा विहारस्थाने बसनायक निलमेद उवा उपाली एंगलंते केम्ब्रिज विश्वविद्यालयट अयात क्वींस विद्यालयेन उपाधियक लबागत अतर ලංකාවට පැමිණ එකල ලීවර් බ්‍රදර්ස් නම් වූ වර්තමාන යුනිලීවර් සමාගමේ සබන් සැකසීම භාරව සිටි කලවණාකාර පුහුණුකරුවෙක් බවට පත් වූවා. නමුත් කෙටි කලකින් ඔහු එම සමාගමෙන් ඉවත් වූයේ ඒ සභාපතිවරයා සමග ඇති වූ ගැටලුවක් හේතුවෙන්. විශාල ව්‍යාපාරයක් ඇරඹීමට ප්‍රමාණවත් මුදලක් නොතිබුණු පසුබිමක තමා සමග වැඩ කළ සමීපතම මිතුරෙකු හා එක් වූ උපාලි බ්ලූමෙන්ඩල් පාරේ පිහිටි ඔහුගේම ඉඩමකට රසකැවිලි නිෂ්පාදන යන්ත්‍රයක් ගෙන රසකැවිලි සෑදීමට පටන් ගත්තා. පසුව ඩෙල්ටා ටොෆි සමාගම බවට පත් වූයේ මෙයයි. පසු කාලීනව මැණික් කර්මාන්තය මගින් ඉහළ ආදායමක් ලැබෙයි උපාලි හෝමාගම උපාලි කාර්මික සංකීර්ණ නිෂ්පාදනය කළ උපාලි මැස්ඩා සහ උපාලි ෆියට් මෝටර රථ වෙළඳපොළට හඳුන්වා දුන්නා. කෙසේ වුවත් තම නිෂ්පාදන මාස 10ක් ඇතුළත නිකුත් කරන බවට පුවත්පත් දැන්වීම පළ කිරීමෙන් උපයන ලද අත්තිකාරම් මුදල් හැර වෙනත් ඉතුරු කිසිවක් උපාලි සතු වූයේ නැහැ. उपालिगे मामा वन सिरत सभिक सारत चंद्रदास विजय सिंह ओहुगे लंका चॉकलेट समागम सेलकेयुत कोटस प्रमाणयक ओहुट लबा दुन अतर ए ओहुट तनिवम व्यापार किरीमट सुविशल अवस्थावक गेन दुन्ना सिय कोटस विविधांगीकरणे करमिन ओहु 1960 दशके मेदभागेदी उपाली समूह समागम आरंभ कले ए अनुवय तवद ओहुगे मित्रयकुगे उदव एतिव मलेशियावे कोकोवा अक्कर 14000क वगा कल अतर කැන්ඩස් චොකලට් ලොවට හඳුන්වා දීමටද ඔහු සමත් වූවා. එකල උපාලි ගුවන් නියමුවක ලෙස බලපත්‍ර ලබා තිබූ අතර ඔහු රුපියල් මිලියන 20ක් පමණ වියදම් කරමින් නියමපාලකයට අමතරව පිටුපසින් තවත් පාලකයක් ඔහුගේ ජෙට් යානයට එකතු කළා. 1983 ජනවාරි 31 වෙනිදා උපාලි ව්‍යාපාර කටයුත්තක් සඳහා පිටත් වූයේ ඔහුගේ එම ලියර් ජෙට් 35A ගුවන් යානය. ඒ මැලේසියාවේ කුවාලාලම්පුර් බලයි. එම කටයුතු නිම කිරීමෙන් පසු පෙබරවාරි 13 වන දින උපාලි නැවතත් මෙරට බලා පිටත් වූවා. ඔහු සමග උපාලි සමූහ ව්‍යාපාරයේ මූල අධ්‍යක්ෂ ආනන්ද පේලි මොහන්දිර මහතා, ඔහුගේ විශ්වාසවන්තම ලුක්මනවරයෙකු වූ මැලේසියානු නීතිඥ එස්.එම්. රත්නම් මහතා සහ භාරකරු වූ ඒ සේනානායක මහතා එක් වූ අතර කපිතාල් නොයෙල් ආනන්දප්පා මෙම ජෙට් යානය නියමුවා හා සිඩ්නිද සොවිසා මහතා සහාය නියමුවා ලෙස කටයුතු කළා. රාත්‍රි 8:41ට පමණ කුවාලාලම්පුරෙහි සුබෑන් ගුවන්තොට පොලින් ජෙට් යානය පිටත් වූ අතර ඉන් මිනිත්තු 11කට පමණ පසු යානය නියමුවන් FL-270 උන්නතාංශයේ වෙත ඉහළට යෑමට අවසර ඉල්ලා තිබුණා. යානය FL-250 උන්නතාංශයේ පසු කළ බව සුබෑන් ගුවන්තොට පොලට වාර්තා කළ අතර මැලේසියානු රේඩාර් දත්තවලට අනුව එය පැයට කිලෝමීටර් 740ක වේගයෙන් ඉන්දියන් සාගරය හරහා ගමන් කරමින් තිබුණා.
රාත්‍රී 9:02ට හදිසියෙම පැයට කිලෝමීටර 1352ක් දක්වා වේගය වැඩි කළ යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වූයේ සියලු සන්නිවේදන සම්බන්ධතාවද බිඳ වැටිමින්. යානයට යම්කිසි අනතුරක් වී ඇති බවට අනුමාන කළ නිලධාරීන් සේවක කටයුතු ආරම්භ කළ අතර ඒ අනුව ඩියේගෝ ගාර්සියා දූපති ස්ථානගත කර තිබූ ඇමරිකානු යුද බල ඇණි යොදවා මෙහෙයුම් කිහිපයක් දියත් කළා. මීට අමතරව ශ්‍රී ලංකාව, ඉන්දියාව, සෝවියට් සංගමය, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන ගුවන් හා නාවික ඒකකද මීට දායකත්වයේ සැපයුවා. මාස 6කට අධික කාලයක් සිදු කළ එවන් පුළුල් සෝදිසි මෙහෙයුමකින් පසුවද යානයට සිදු වූයේ කුමක්ද සොයා ගැනීමට නොහැකි වූයේ ඉතාමත් විශ්මිත ලෙසයි. කෙසේ වුවත් අතුරුදහන් වීමෙන් දින කීපයකට පසුව ඉන්දුනීසියාවට ආයත් පැන්ඩෑන් දූපතේ තිබී අතුරුදන් වූ ගුවන් යානයේ කොටසක් බවට සැකකරන රෝදයක් සොයා ගැනීමට හැකි වී තිබුණා. මීට අමතර ඉන්දුනීසියානු තීවරයන් කිහිප දෙනෙක් පවසා තිබුණේ 13 වන දින රාත්‍රියේ රතු පැහැ ගිනි පෝලයක් පහසේ දුටු බවයි. ගිනි දැල්වීමෙන් තිබූ එය මුහුදට විශාල හඬක් නැගෙමින් කඩා වැටී තිබුණා. මෙම කරුණුත සැලකිල්ලටගත් පර්යේෂකයන් ඒ අනුව සැකකළේ යානය ගුවනේදී පුපුරා ගොස් ඇති බවයි. නමුත් පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළි වූයේ මෙම රෝදය ලියජෙට් වර්ගයේ යානයක නොවන බවයි. මේ අනුව කිසිදු සාධකයක් ඉදිරි නොකරමින් උපාලි ඇතුළු තවත් 5 දෙනෙකු සම්පූර්ණයෙන් අතුරුදහන් වී තිබුණා. මෙම අද්භූත අතුරුදහන් වීම පැහැදිලි කිරීමට විවිධ සිද්ධාන්ත ඉදිරිපත් වී තිබෙන අතර ඒ අතරින් ප්‍රධාන කිහිපයක් මෙලෙස දැක්විය හැකියි. ප්‍රධානතම සිද්ධාන්තයකින් කියවෙන්නේ මේ මනා සැලසුම් සහගතව සිදු කළ ඝාතන කුමන්ත්‍රණය බවයි. උපාලි සම්බන්ධව ගොඩනැගීමෙන් තිබූ ප්‍රසිද්ධිය සහ ඔහුට ලැබෙමින් තිබූ ජන ආදරය හේතුවෙන් ඔහු ජනාධිපති පවා වීමේ හැකියාවක් එකල තිබුණා. මෙම කරුණ නිසා කලබලයට පත් වූ ප්‍රබල දේශපාලනඥ කිහිප දෙනෙකු විසින් මෙම අතුරුදන් වීම සිදු කළ බවයි ඒ අනුව පැවසෙන්නේ. ඔවුන් විසින් උපාලිගේ ජෙට් යානය තුළ සවිකරන ලද බෝම්බයක් මගින් ඒ පුපුරවා දමන්නට ඇති බව මෙම මතය දරන්නන් පවසනවා. පැරදි ගුවන් මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් තිබූ උපාලිගේ ජෙට් යානය යම්කිසි හමුදා කඳවුරක සීමාවක් උල්ලංඝනය කිරීම නිසා ප්‍රහාරයකට ලක්ව විනාශ වී ඇති බව තවත් සමහරු පවසනවා. අනෙක් සිද්ධාන්තය ඕනෑම ගුවන් යාන අනතුරකදී හෝ අතුරුදන් වීමකදී පැන නැගෙන මතයක්. එනම් ජෙට් යානයේ සිදු වූ කාර්මික දෝෂයක් හෝ ගුවන් නියම වගේ අතපසුබිමක් නිසා යානය මුහුදට කඩා වැටීමට ඇති හැකියාව මින් විස්තර කෙරෙනවා. කෙසේ වුවත් මෙම මතවාද තුනේම ප්‍රධාන අඩුපාඩු කිහිපයක් දක්නට ලැබුණා. මූලිකම අඩුපාඩු වූයේ යානයේ සොන්බුන් කිසිවක් අමු නොවීමයි. අනෙක් අතට හමුදා ප්‍රහාරයක් පිළිබඳව කිසිදු වාර්තාවක්ද තිබුණේ නැහැ. බොහෝ දෙනෙක් පෙන්වා දුන් තවත් කරුණක් වූයේ පළපුරුදු නියමයක වූ කපිතාන් නොවෙල් ආනන්දප්පා වැන්නෙක් හට තපසු වීම සිදුවීමේ හැකියාව ඉතා අඩු බව. දැඩි තුරග තරඟලෝලයක වූ උපාලි හට ෂර්ගර් නම් මිල අධික අශ්වයෙක් වෙත අවධානය යොමු වී තිබුණා. ඔහු එම අශ්වයා මිලදී ගැනීමට උත්සාහ කළත් මුස්ලිම් නායකයෙක් වූ අශ්වයාගේ අයිතිකරු එය ප්‍රතික්ෂේප කර තිබුණා. පසුව උපාලි අතුරුදහන් වූ මාසයේදීම එනම් පෙබරවාරි 8වැනිදා ආයුධ සන්නද්ධ පිරිසක් විසින් මෙම අශ්වයා පැහැරගෙන ගොස් තිබුණා. මේ අනුව සමහරුන්ගේ අදහස වන්නේ මෙම පැහැර ගැනීම උපාලි විජයවර්ධන විසින් සිදු කරන ලද අතර එම නිසා කිපුණු ආගමික කණ්ඩායම විසින් ලියජෙට් යානය පැහැර ගන්නට ඇති බවයි. කෙසේ වෙතත් මෙම මතය ඔප්පු කිරීමට හැකියාවක් ලැබී නැහැ. උපාලි විජයවර්ධනගේ අතුරුදාම් වීම ඝාතන කුමන්ත්‍රණයක් බවට සැක කළ හැකි යම් සාධක පසුව හෙළි වී තිබෙනවා. මැලේසියාවට ගිය උපාලි ඇතුළු පිරිස ලංකාවට නැවත පැමිණීමට සැලසුම් කර තිබී ඇත්තේ පස්වර තුනට වුවත් උපාලිට ලැබීමට තිබූ වැදගත් දුරකථන ඇමතුමක් නිසා එය පස්වර 6 පමණ දක්වා ප්‍රමාද කර තිබුණා. කෙසේ වෙතත් අදාළ දුරකථන ඇමතුම ලැබී නොමැති බවයි අනාවරණය වී ඇත්තේ. අද්භූතජනක කරුණ වන්නේ මෙම ඇමතුම පිළිබඳව ඊට වැඩි කරුණු කිසිවක් සොයාගත නොහැකි වීමයි. එනම් එම ඇමතුම ලබා දීමට නියමිතව සිටියේ කවුරුන් විසින්ද යන්න දැන සිටියේ අතුරුදන් වූ උපාලි ඇතුළු පිරිස පමණයි. ඒ අනුව එම පුද්ගලයා හෝ කණ්ඩායම කවුරුන්ද යන්න අදට අභිරාසක්. බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ උපාලි ඇතුළු පිරිස අද්භූතජනක ලෙස අතුරුදන් වීමත් මෙම දුරකථන ඇමතුම ආශ්‍රය සිදුවීම හේතුව නැති වූ ප්‍රමාද අතර යම් සම්බන්ධයක් තිබිය හැකි බවයි. යම් කණ්ඩායමක් විසින් සැලසුම් සහගතව උපාලිගේ ගමන ප්‍රමාද කළාමත්ද තවත් අද්භූතජනක මතයක් වන්නේ උපාලි විසින්ම තම අතුරුදන් වීම සැලසුම් කළ බවයි. උපාලි ප්‍රකට නොව යම් කිසි විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටීම හේතුවෙන් ඔහු විසින්ම අතුරුදන් වූ බවත් මේ වන විටත් ඔහු මෙක්සිකෝවේ සැඟවුණු ජීවිතයක් ගත කරන බවත් මෙම මතය දරන්නන් පවසනවා. ඉදිරියේදී ඔහු නැවතත් දේශපාලනය සඳහා ලංකාවට පැමිණෙන බවත් දේශීය අනාවැකිකාරියක් විසින් මෑතකදී පවසා තිබෙනවා. කෙසේ වුවත් අවසාන වශයෙන් දක්වතොත් මෙම මත කිසිවක් ඔප්පු කිරීමට කිසිවකු සමත් වී නොමැති අතර
සුවිශේෂී කරුණ වන්නේ මෙම මත කිසිවකින් උපාලි සමග කී අනෙත් පිරිස පිළිබඳව එතරම් සැලකීමක් සිදු කර නොමැති වීමයි. උපාලි සමග තවත් 5 දිනක ගොස් තිබූ අතර එම පිරිසටද සිදුවේ කුමද්දේ අදරත් අභිරහසක්. වසර 40කට ආසන්න කාලයක් ගත වුවත් මෙම අද්විතීය ව්‍යවසායකයා ඇතුළු මේ පිරිසට සිදුවේ කුමද්ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් මේ දක්වා හමු වී නැහැ.